ගහන් දෙකේ ගියා අරු ගහපාර වැදුන්න දැන් මට තරහ ගියා මම මට අතේ ඉස්සුවන් මගේ පොඩි නහරක් තියෙනොත් මං ඉතින් පැන්න මෙම ගන්න ගාන ගම අඩි ගාන කුඩ ඉදී පල කෙලිය ඇදගෙන වැටුණා දැන් වැටුණාට පස්සේ මුළු ලංකාවම කියන්න ගත්ත හරියන්නේ තුනෙන් දෙක දැක්කයි දැන් මම වැළුවා මේක හරියන්නේ සමාජ ජාලවල හැමතැනම තියෙනවා මං ගියා ඊගා දවසේ ලොක්ක ගාවට අගමැතිතුමා ගාව කියලා කොස මට අගමැතිකම ඕනේ කියලා එල පොඩ බය වුණා ලොක්ක තාම බය අගමැති කම දෙන්නේ පොඩ බය වෙලා මූණ උඩ දාලා බැලුවා මං කොස්සේ මුළු ලංකාවම කියන මගේ තුන් මම තුනෙන් දෙක පෙන්නලා දෙන්නේ කියලා දැන් මට අගමැති කම ඕනේ ඉතින් නම්බක ආයෙනම් ගිහිල්ලා විවස්ථාවත් වෙනස් කරගැනින් කියලා හරි මම මේ ඒ වෙලාවේදී තුනෙන් දෙකක් පෙන්නන්නවත් මගේ දෙක පෙන්න ගන්නවත් මේ මට වුණා නෙමෙයි ඇදම් වැඩිත් නිසා ඒ ප්‍රශ්නේ වුණේ හරි කලකිරීමක් තිබුණා මගේ ජීවිතේ මම දැක්ක අශෝභන විදිය මම ඉස්සරහට ගියේක මම හිතනවා මම වැරදි නෑ කියලා එහෙම ඉවසන් ඉන්න බැරි නිසායි ගියේ හැබැයි එදායින් පස්සේ දවසේ අපි කොතනකවත් ගිහලා ආයෙත් රණ්ඩු කරේ නෑ හැබැයි මම පොත් වලින් ගහනකොට ඉවසන් ඉඳියා මලික් සමරිකුට මාත් මූණ මෙතනින් පැනුණා අර අහිංසක ජයග්‍රහණ පෙරර පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨම මැති කෙනෙක් එතුමට ගැහුවා මිරිස් කුඩු වලින් මේ වගේ පාර්ලිමේන්තුවක් ජීවිත පුටුවක් කඩලා ගැහුවා ඒ ගහනකොට පොලිසිය නිලධාරියෙක් ඇවිල්ලා රණවීර කියන හතරවක් පාස් නැති මිනිහා කනට එකක් ගහනවා මේ ලංකාවේ ඕව බලාගෙන ඉවසන් ඉන්න පුළුවන්ද කියනවා මෙතන එදත් මාව අල්ලගෙන හිටියේ තුන් දෙනෙක් මාව වාහනට බස්සන්න පස් දෙනෙක් විතර ගියා මම කොහෙන් යන ගමන් ගහගෙන ගියේ මට ඒ තරම් මගේ ඇඟ තරහකින් මම හිටියේ මොකද්ද මේ කියන ලැජ්ජාව වගේ අපි අර අහනවා අපි නපුංසකයෝද දැන් අපිට කිව්වොත් ජනාධිපතිය සමනලයා කියේ දැන් මම නම් කියන්නේ සමනලෙක් වෙන එක හොඳයි. ඔබ දුමු ඉන්නේ මලෙන් රොම් විතරයි බොන්නේ. මේක කූඩැල්ලේ. ජනාධිපතිය බොන්නේ අපේ ලේ. අපේ ඡන්දය අරගෙන ඔය තනතුරේ ඉන්නවනම් ඔය වරප්‍රසාද වරදාන නිලතල තනතුරු තානාන්තර උට තියනවනම් ඒ තියෙන්න ඕනේ අපිට පින් සිද්ධ වෙන්න කියලා මම මතක කරපු එකට මූ කූඩැල්ලේ. බොන්නේ අපේ ලේ. අපේ ඡන්දෙන් අවගෙන අපේ ලේ නීලගෙන ඉන්නේ. මොන තරම් හිරිකිතද මොනවාන් හිරිකිරද මිනිහට අපි ඒකයි කියන්නේ අපි ඡන්දකට බය නැහැ හැබැයි තියනවනම් ඔබ හරි මිනිහෙක් නම් ඔබ තියන්න ඕනේ වෙන මොකුත් නෙමෙයි ජනාධිපතිවරණයක් කියලා ගියපන් අපි උඹට පෙන්වන්න හොඳ පාඩමක් කියලා